පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. සේක වැඩවන්න ඔබ නියෝග දුන්නාද? මගේ ඉලක්කය නිවාස දස ලක්ෂය. එච්චර දුර යන්න ඕනේ නැහැ. නීතියට පිටින් වැඩ කරන්න බෑ නේද? මම පත්වීම් බලධාරියා නොවේයි. අක්‍රමිතලා වෙලා නම් සභාපති වගකීම ඔව් එහෙමයි. මෙහෙම තමයි මේකල දුන්නේ ගිහිලා උත්තර. දැන් කතා කරලා අස්සා දුන්නා කියලා. හරි ගිහිලා රාජ්‍ය නිලධාරීන් පාවා දීලා තමන් නීතියානුකූලව නොවෙන නිසා පත්වීම් දීලා කොමිසමන කියලා කොන්ද කෙලින් පණ තියාගෙන උත්තර දෙන්න බැරිය ජයපක්ෂ නායක. අද කියනවා 2010 මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ ප්‍රශ්න වුණා කියලා. ඒ හිණ ප්‍රශ්නයක් ඇති වුණා නම් අපි පරදින්න ඇති. අපි අවුරුදු පහක් විපක්ෂ ඉඳලා ආපහු රාජ්‍ය බලය අරගෙන තියෙනවා. ඒ නිසායි පැහැදිලි කියලා තමුන්නාසලා සම්පූර්ණ මේ රටේ තරුණයන්ව රැවට්ටුවා කියන එක අපි එක්සත් ජාතික පක්ෂය යහපාලන ආණ්ඩුවට මතක් කරලා දෙනවා. බොහොම සෝදී ප්‍රශ්නාංක 10 නෑ බොහොම කනකාටුයි. මේ ප්‍රශ්න ගරු විපක්ෂ නායකතුමා ප්‍රශ්නයක් අහපාව අතුරු ප්‍රශ්න දෙකයි අහන්න පුළුවන්. මෙතනින් එහාට මේක දීර්ඝ වශයෙන් යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඔබතුමා කරුණා කළා මේක අවසන් කරන්න මෙතනින්. කතානායකතුමනි මේක මොනරාගල දිස්ත්‍රික්කයේ ඔබතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කයටත් බලපාන ප්‍රශ්නයක්. ඒ මොකද සිය දහස් ගණනින් අපේ රටේ තරුණ දරුවෝ දැරියෝ එළියට දාලා තියෙනවා. ඉතාමත්ම ගුණමකු ආකාරයට 2014 මොනම ආකාරයකින්වත් අපි ඒ වගේ කටයුතු කරේ නැහැ. ඒත් නෑ කිසිම දවසක කරේ නැහැ. ඒක සම්පූර්ණ බොරුවක්. ඒක සම්පූර්ණ බොරුවක්. මහින්ද රාජපක්ෂ එවකට ජනාධිපතිතුමාගේ චක්‍රලේඛය හරහා ඒ ඉස්තිර කරපු දරුවෝ අපි කවදාවත් එළියට දැම්මේ නැහැ. නමුත් ඒ නින්දිත ඒ පහත් නින්දිත නීච ක්‍රියාවලිය මේ රජය අද ක්‍රියාත්මක කරනවා. ලැජ්ජයි මහලොකුවට කතා කරනවා රට රකින්නයි කියලා, රටේ දුවා දරුවන් රකින්නයි කියලා මහලොකුවට කතා කරනවා. නමුත් අද රජයේ ප්‍රධානතම ව්‍යාපෘති වෙලා තිබෙන්නේ රස්සාවල ඉන්න කට්ටිය එළියට දමන එක. කණෙන් අල්ලලා එළියට දමන්නේ, බෙල්ලෙන් අල්ලලා එළියට දමන්නේ. ඔබ බොහොම කනගාටුදායක තත්ත්වයක්. breaking.lk